ආයුබෝවන් මම ආචාර්ය වසන්තසෙන වැලියංග 2023 ජනවාරි 7වෙනිදා ලියු වාර්තාවක් ආශ්‍රයෙන් මා මේ වීඩියෝව සකස් කරනවා. මේ වීඩියෝවේ මාතෘකාව ත්‍රිලෝක විජේපත්‍ර භෝග අපනයනය සඳහා සුදුසු ක්‍රමවේදය සොයමු. වසර 2022 නොවැම්බර් 22 දින ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ත්‍රිලෝක විජේපත්‍ර භෝග අපනයනය සඳහා සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කළ යුතු බවය. ඒ සඳහා බහුතරය අනුමැතිය ලැබුණි. විශේෂඥ කොමිසම විසින් කළ යුත්තේ අංක 1 වසර 200ක් පමණ කාලයක් තිස්සේ ලංකාවේ මිනිසුන්ට තහනම් වූ අපහාසයට උපහාසයට අවමානයට සහ ගැරහුමට ලක් වූ ගංජා ලෙස හංවඩු ගැසූ වර්තමානයේදී ත්‍රිලෝක විජේපත්‍ර ලෙස ජනප්‍රිය වූ භෝගය අපනයනයට සූදානම් කිරීමය. අංක 2 ඇටයක් කොළයක් මලක් පොත්තක් අරටුවක් හෝ මුල් කැබැල්ලක් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරන භෝගය අපනයනයට සූදානම් කිරීමය. අංක 3 ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මුලින් උගුල්වා ගොඩගසා භූමිතෙල් දමා ගිනි තබා විනාශ කරන ආකාරය මාධ්‍ය හරහා පෙන්වමින් සමාජයේ බියවත් වෙන භෝගය අපනයනයට සූදානම් කිරීමය. අංක 4 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රමිතියට අනුව නිපදවන මෙම භෝගය අඩංගු ඖෂධ විකිණීම මිලදී ගැනීම ගෙදර යනතුරු ළඟ තබා ගැනීම වැනි ක්‍රියාවන් දඬුවම් ලැබී හැකි වරදක් බවට පත් කරන ත්‍රිලෝක විජය භෝගය අපනයනයට සූදානම් කිරීමයි. අංක 5 අමාත්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පූජකවරු මාරාන්තික සහ කුජීත සාක්‍යයක් ලෙස හඳුන්වන මෙම භෝගය අපනයනයට සූදානම් කිරීමය. අංක 6 මෙම ශාක්‍යයට දී ඇති අවමානය සහ අපහාසය තවදුරටත් එසේම තබා ගත යුතුයයි පවසන වෘත්තීය මනෝවෛද්‍යවරු සිටින රටකින් මෙම භෝගය අපනයනයට සූදානම් කිරීමය. අංක 7 කොළඹ ජයවර්ධනපුර රාගම රජරට විශ්වවිද්‍යාලවල සෞඛ්‍ය අංශවල ආචාර්ය සහ මහාචාර්යවරුන්ගේ ගැරහුමට ලක්වන මෙම භෝගය අපනයනයට සූදානම් කිරීමය. අංක 8 රජයේ කිසිම විශ්වවිද්‍යාලයකින් හෝ පර්යේෂණ ආයතනයකින් කිසිම පර්යේෂණයක් සිදු කර නැති මෙම භෝගය අපනයනයට සූදානම් කිරීමය. අංක 9 මෙම ශාකය පිළිබඳව පර්යේෂණ කළ කිසිම විශේෂඥයෙකු නැති විශේෂඥ කොමිසමක් මගින් මෙම අපනයනයට මෙම ශාකය අපනයනය සඳහා සූදානම් කිරීමයි. මෙසේ බලන විට පෙනී යන්නේ අප සිටින්නේ අපනයනය අදහසේ ආරම්භක කණුවට කිලෝමීටර් ගණනාවක් ඈතින් බවයි. එහෙත් වෙනත් රටවල සිදු කළ නීතිගත කිරීම අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඉතා සරල විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා මෙම භෝගය අපනයනය සඳහා සූදානම් කළ හැකි බවය. එම ක්‍රමවේදය පියවර 3කින් සමන්විත වෙනවා. පළමු පියවර ත්‍රිලෝක විජේපත්‍ර භෝගය අපනයනයට ඇති සුදුසුකම් සොයා බැලීම පිණිස පහත සඳහන් වගකීම් සිදු කළ හැකි රජයේ ආයතනයක් බිහි කළ යුතුයි. ජාන බීජ පරාග දැනුම සහ සංඛ්‍යා ලේඛන ගබඩා කිරීම පර්යේෂණ සිදු කර දැනුම බෙදා දීම නව නිර්මාණ සඳහා උදව් කිරීම සියලුම කොටස්කරුවන් සම්බන්ධ කර ගැනීම ජාත්‍යන්තර තත්ත්වයේ රසායනගාර පහසුකම් ලබා දීම ජාත්‍යන්තර කංසා ප්‍රදර්ශන සඳහා ඇගහීම් ලබා දීම. දෙවනි පියවර වෙන්නේ පහත සඳහන් පනත්වල කංසා සම්බන්ධ තොරතුරු ආඥා පනත් ඉවත් කළ යුතුය. එනම් ආයුර්වේද පනත අබින් සහ වසවිස ආඥා පනත මෙම පනත්වලින් කංසා සම්බන්ධ තිබෙන නීති රීති සියල්ල ඉවත් කළ යුතුයි. තෙවනි පියවර වෙන්නේ නව පනත් තුනක් සම්මත කර ගැනීමයි. එයින් පළමු වෙන්න ඖෂධීය ත්‍රිලෝක විජේපත්‍ර භෝග පනත නම් විය යුතුයි. අංක 2 කර්මාන්තමය ත්‍රිලෝක විජේපත්‍ර භෝග පනත. අංක 3
ඖෂධාස්වාදී ත්‍රෛලෝක විජේපත්‍ර භෝග පනත මේ ආකාරයට ත්‍රෛලෝක විජේපත්‍ර භෝගයේ විවිධ ප්‍රභේද සඳහා පනත් තුනක් කර්මාන්ත තුනක් සඳහා නීතිගත කිරීම අවශ්‍ය වෙනවා ඉතින් මෙම පනත් තුන පිළිබඳව එනවා medical cannabis industrial cannabis and recreational cannabis ex pilibandawa ee langa video ekedi mama karuna vidiripat karana